Rajit Premadasa Matitumata, Aitihasika Mallatu Mahavihariyen, Ada me labunu sammane gaurava naame venuwen, Atipujya Asgiri Mahavihara Parise, Ape Mahanayaka Mahimpanan Wahansege, Ape Sangha Sabhave, Ashirwade, Prakash Karannata Kemathi. ශාසන දීපන විමාන يعني මේ සම්බුද්ධ ශාසනයට හරියට පහනක් වගේ මහා අභිමානයක් වෙන දෙයක්. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා ජනගහනය. ශ්‍රී ලාංකික ජනතාව සතුටු කරගන්න. ඒකත් ශ්‍රී ලාංකික ජනතාව සතුටු කරමින් සම්බුද්ධ ශාසනයත් අපේ සංස්කෘතියත් ආරක්ෂා කරමින් කටයුතු කරන විමානවල කරන්නේ උදාහරණ සේවය අගය කරමින් නිවන් ගෞරව නාමයක් කියන්නේ. මාගේ ජීවිතය හැඩගැස්වීමේදී බුදුදහමින් ලැබපු ආභාෂය ඉතාමත්ම ප්‍රයෝජනවත් වුණා. ධම්මපදයේ පහත සඳහන් ගාථාව මාගේ ජීවිතයට ඉමහත් බලපෑමක් කළා. උට්ටාන වතෝ සති වතෝ සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ සංඤතස්ස තස්සස ච ධම්ම ජීවිනෝ අප්පමත්ත තස්ස යසෝ විව දති. ලැබී සිටි වීරය සිහියක් ඇතුව කටයුතු කරන නිදොස්සේ කරන සියල්ල නුවණින් විමසා බලා කටයුතු කරන සංවර වූ කිදුර ඇති දැහැමි දිවි පැවතුම් ඇති අප්‍රමාදී පුද්ගලයාගේ කීර්තිය විශේෂයෙන්ම වැඩි. හැම විටකම ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු උතුම් ප්‍රතිපත්තීන් අනුගමනය කරන්නට උත්සාහ දරමින් මේ රටේ පුරවැසි හැටියට පරිණත ගමනක් යන්නට මම හැම විටම උත්සාහ දරනවා. ජීවිතයේ ධර්මානුකූලව හැඩගැස්වීම සඳහා මගේ පියාණන්ගෙන් ලැබපු ආභාෂය මේ අවස්ථාවේදී මතක් කරගන්න. සුචරිත ව්‍යාපාරය ආරම්භ කරලා රට පුරාවටම අමාත්‍යක ව්‍යාපාරය ස්ථාපනය කරන්නට එතුමා ඒ කරපු සටන අනුගමනය කරමින් අද මම මත්ද්‍රව්‍ය මත්පැන් දුම්වැටි බැහැර කරපු පුරවැසියෙක් හැටියට කටයුතු කරන්න යෙදීම මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. දේශපාලන සහ සමාජ සේවා ගමනේදී බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ දෙනාගේ හිතසුව පිණිස කටයුතු කරන්නට ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ප්‍රතිපත්තිය හැම විටම අනුගමනය කරන්නට මම උත්සාහ දරනවා. ජනසුවේ සසුනට අරුණ වැනි වැඩසටහන් බලයක් නොමැතිව ක්‍රියාත්මක කරපු අවස්ථාව මට මේ අවස්ථාවේ මතකෙට නැගෙන. බුදුසසුනට මෙහෙවර කිරීම ඉතාමත්ම උතුම් අධිකණින් මම ක්‍රියාත්මක කරමි. ඒ තුළින් මාහට නිරාමිස සතුටක් ලැබුණා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න. වර්තමාන ලෝකයේ බොහෝ ගැටළු වලට
විසඳුම බුදුදහමේ තිබෙන බව අද සියලු ලෝක සත්‍යය පිළිගන්නා වූ කාරණා. සාමය, සංහිඳියාව, සහෝදරත්වය, සම්මරශීලීත්වය, මනුස්සකමට මුල් තැන දීම, ධාර්මික රාජ්‍ය සංකල්පයක් ඔස්සේ ගැටළු විසඳීම, මේ අනාදී උතුම් ක්‍රියාදාමයන් අනුගමනය කරමින් ප්‍රතිපත්ති අනුගමනය කරමින් ලෝක සත්‍යය මුහුණ දෙන බොහෝ ගැටළු වලට බොහෝ ප්‍රශ්න වලට ඉතාමත්ම ගුණාත්මක හරාත්මක ධනාත්මක විසඳුම් ලබා දෙන්නට අපට හැකියාව ලැබෙනවා.